සාදරයෙන් පිළිගන්නවා ඉස්කින් විත් හීරෝස් ඉන් YouTube channel එකට. අද අපි හදන්නේ හැලප. දැන් බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. පොලිම අවශ්‍ය නම් පොල් ගෙඩි භාගයක ගාගත් පොල් 100 සහ මීට අමතරව වතුර සල්පය. දැන් අපි ගාගත් පොල් ටිකට ලුණු සල්පයක් එකතු කරලා වෙල්ලා කුඩු සල්පයකුත් එකතු කරගමු. දැන් අපි මුලින්ම පැණි පොල් එක හදන්න යන්නේ. ඒකට මුලින් භාජනයක් ලිපේ තියලා සීනි මේස හැඳි දෙකක් විතර එකතු කර ගන්න ඕනි. මේක අඩු ගින්දරේ දුඹුරු පාට වෙනකන් හැඳි ගා ගන්න ඕනි. දැන් මිශ්‍රණය මේ ගන්න එනකොට වතුර සල්ප එකතු කරලා හොඳින් හැඳි ගා ගන්න ඕනි. දැන් මේ මිශ්‍රණයට පොල් ටික එකතු කරගමු. දැන් මේ ටික හොඳින් කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට ඉතිරි සීනි ටික එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ආයි හොඳින් කවලම් කරගන්න. මේ නාඩි දෙක තුනක් කවලම් කරගෙන පිස ගන්න ඕනේ. දැන් මේක හැදිලි ඉවරයි. දැන් බලමු අපි පිටි මිශ්‍රණය හදන විදිහ. මේ සඳහා අපිට මුලින්ම අවශ්‍ය වෙනවා සාදාගත් පැණි පොල් ටික. ඊට අමතරව කුරක්කම් පිටි ග්‍රෑම් 400, පාන් පිටි ග්‍රෑම් 100, සීනි තේ හැඳි දෙකක් සහ ලුණු තේ හැඳි එකක්. ඊට අමතර පොල් තෙල් සල්පේ. ඊට අමතරව හැලප ඔතා ගැනීම සඳහා කැඳ කොළ හෝ සූරිය කොළ භාවිත කරන්න පුළුවන්. අපි අරන් තියෙන කැඳ කොළ. දැන් අපි කුරක්කම් පෙට්ටියකට පාන් පෙට්ටිය එකතු කරගමු. ඊට පස්සේ සීනි සහ ලුණු එකතු කරගමු. දැන් අපි මේකට වතුර එකතු කරලා මේක අනාගමු. මේක හදද්දී කුරක්කම් පෙට්ටිය විතරම භාවිත කරලා හදන්න පුළුවන්. පාන් පිටි පොඩ්ඩක් දැම්මම රස වෙනවා. එකයි පාන් පිටි පොඩ්ඩක් දැම්මේ. මේ විදිහට සැරින් සැරේ වතුර එකතු කරමින් අතේලේ නැති වෙන කුලියක් වෙන විදිහට මේක අනා ගන්න ඕනේ. මෙන්න මේ ගන්න ගුලිය අනා ගන්න ඕනේ. ඊට පස්සේ අපි පොල් තෙල් ටික අතේ ගාගෙන පොල් තෙල් ටිකක් ගා ගන්න ඕනේ. දැන් අපේ මිශ්‍රණය කුඩා කුලියක් කඩාගෙන කොලයට තියලා ඒක තුනී කර ගන්න ඕනේ. ගන්න තුනී කරගන්න ඕනේ. හැබැයි කොලේ වටේ ඉඩ තියෙන්න ඕනේ. දැන් අපි පැණිපොල් මිශ්‍රණය ටිකක් ගෙනල්ලා ඒකට දාගමු. ඊට පස්සේ කොලේ දෙකට නවාගෙන හොඳට තලා ගන්න ඕනේ. ස්ටිමරයක් අරගෙන හැලප ටික තියාගමු. අපි මේක වහලා විනාඩි 40ක් විතර මධ්‍යම ගින්දරේ තම්බ ගන්න ඕනේ. මේ විනාඩි 40කට පස්සේ පේන විදිහ මේක හොඳට තැඹිලාද කියලා බලාගන්න. මේ කොලේ මේ පාටට ඇවිල්ලා තියෙන්න ඕනේ. නැත්තම් තද කොළ පාටට තිබ්බොත් තැඹිල මදි. දැන් අපි මේක පාගමු. ඔගොල්ලොත් හදල බලන්න. මේක පොඩියටම ගොඩක් හොඳයි. පෝෂණීය ආහාරය උදෑසනටම ගොඩක් හොඳයි.
ඒසි කුකින් විත් නිරෝෂන් YouTube channel එකේ පහසෙන් හදාන්න පුළුවන් කෑම වර්ග ගොඩාක් පෙන්නනවා. දෙකටම ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් මතකයි අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. මේ වීඩියෝ එක නරඹුවට ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් ආයි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.